ශ්‍රීලංකාවේ විවිධ වෘත්තීන් සඳහා බඳවා ගැනීමේදී පවත්වන කම්පිටිටිව් එක්සෑම්ස් වලදී වැදගත්ම විෂයන් දෙකක් තමයි සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණ කියන්නේ. ඔක කොයි එක්සෑම් එකකටත් තියෙනවා. එතකොට මේකේ සාමාන්‍ය දැනීම ශේෂ්ත්‍රය ගත්තොත් එහෙම මේක ඇත්තටම බොහෝ අය හිතනවා විභාගයක් කෝල් කරපුවාම පොතක් දෙකක් නැත්නම් සර්ලා දෙන නෝට් එකක් පාඩම් කරලා මෙම සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට සහතික උත්තර ලියන්න පුළුවන් කියලා. හැබැයි ಅದක මේක වෙන්නේ නැහැ. ඇත්තටම කතන්දරය තමයි සාමාන්‍ය දැනීම උකටට තමන්ට අවබෝධය ලබා ගන්න අවශ්‍ය නම් එය හැබිට් එකක් පුරුද්දක් විදිහට දැම්මම පටන් ගන්න ඊළඟ එක්සෑම්ස් වලට එක්සෑම් එකෙන් කෝල් කරනකන් ඉන්නපා විශේෂයෙන් සාමාන්‍ය දැනීමට. සාමාන්‍ය දැනීම ශේෂ්ත්‍රය ගැන සලකපුවාම ලෝකයේ වෙන්නේ මොනවද දේශීය වශයෙන් වෙන්නේ මොනවද හා ප්‍රවණතා පිළිබඳව පැහැදිලිවම උකටට අවබෝධයක් තිබිය යුතුයි. එය පුරුද්දක් විදිහට තිබ්බොත් උකටට ඒවා ඉබේම පාඩම් හිටිනවා. මේ ශේෂ්ත්‍රයේ විශිෂ්ටම දේශකයෙක් තමයි මොහන් සමන්නායක සර්. එතකොට මොහන් සමන්නායක සර් විසින් පවත්වලද දීර්ඝ දේශනයක කොටස් අදින්දන් ඔයගොල්ලන්ට මේ ඊ අකඩමික් ගයිඩ් චැනල් එක යටතේ අහන්න ලැබෙයි. මේක දීර්ඝ දේශනයක්. මේකේ කොටස් 25ක් විතර වගේ තියෙනවා. එතකොට මේක හැම දිනක් අර දිනක් අද සිට යනවා. ඔකට බැරි වෙලාවත් මේ channel මේ ක්ලිප් එක බලන්නේ මැදින්න එකේ සිට ක්‍රමානුකූලව අපේ academic channel එකේ publish කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ 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 channel එක අපි හදලා තියෙන්නේ IQ හා general knowledge කියන විෂයන් දෙකට අදාළ කරුණු ඔය කට්ටියට ලබා දෙන්න. විශේෂයෙන්ම තරඟ විභාග ශාස්ත්‍රයට ඔය කට්ටිය ඉන්නවනම් මේ channel එක subscribe කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එතකොට අපිට අපේ channel එක දියුණු කරගන්නත් පුළුවන්. ඒ වගේමයි ඔය කට්ටියට දෙන ආදරේ අපි channel එක දියුණු කරගන්න පුළුවන්. එහෙනම් අපි දේශනාවට යමු. තාම ඉලවසෙන් ඉලවසෙන් ප්‍රකාශයට පත් කළා. ක්ලයිමට් ගිවිසුමෙන් පරිසර ගිවිසුමෙන් අස් ඉවත් වෙනවා. මේ ප්‍රශ්නේ තියෙනවා. ඒතර මැද පෙරදිගට කල් පවතින සාමය සදාකාලික සාමයක් නම් ඇති කරන්න බෑ කොහෙවත්. බොහෝ දුර තියෙන දෙයක්. ඒක නිසා මේ අන්තර්ජාතික විශේෂේෂ්ඨවලදී කියන්නේ ඩියුරබල් පීස් පවත්වා ගත හැකි කල් පවතින සාමයක් ඇති කරන්න නම් එක කොන්දේසියක් පලස්තීන ජනයාට රාජ්‍යයක් ලබා තියෙනවා. අපට දැනට සාක්ෂි නැහැ ඒක කවදා කොහොම ඉටු වෙයිද කියලා. දෙක the status of Jerusalem. Jerusalem කාටද? කවුද පාලනය කරන්න ඕන? මේක හරිම විවාදයට ලක්ුණු ස්ථාන. හරි පුදුමයි මේ ඔබ මේ ඉතිහාසයේ බැලුවොත්. Jerusalem කියන්නේ සාමයේ නගරය, City of Peace. එහෙ තමයි සාමය නැත්තේ. ජෙරුසලමේ තියෙනවා යුදෙව්, ක්‍රිස්තියානි, මුස්ලිම් තුන්ගොල්ලන්ගේම ඉතාම වැදගත් පූජ්‍යස්ථාන Temple of Mount Al-Iqwasin. ඉස්ලාම් ධර්මයේ විශ්වාස කරන නබී නායකතුමා ස්යාමන අස්වැග්ගෙ පිටේ නැගලා ස්වර්ගයට ගියාය කියලා ඒ ජෙරුසලමේ තියෙන එක ස්ථානයක සිට ඒ ආගමික විශ්වාසය. හැම ආගමකම තියෙනවනේ මිත්‍යාව, අවිද්‍යාවක් තියෙනවා හැම ආගමකම තියෙනවා. ඔබ අමනාපයි දන්නේ බෞද්ධ වෙන බෞද්ධ විශ්වාස කරනවා සිද්ධාර්ථ කුමාරයෝ උපන් ගමන් අවිද්‍යයි කියලා. භෞතික විද්‍යා අනුව නම් ඒක හරිම හිතාගන්න බෑ. ඇවිද විතරනේ කතා කළා. ක්‍රිස්තියානි කිතුනෝ විශ්වාස කරනවා ජේසුස් වහන්සේ කන්‍යාවකගේ කුසින් උපන්නයි. මනුස්ස ලෝකේ නම් ඒක වෙන්න බෑ. අමනාප වෙන්න පමණයි කොමන ප්‍රශ්න. ඒක හැම ආගමකම තියෙනවා. ඒ වගේ මේ ජෙරුසලම පිළිබඳවත් එහෙම තියෙනවා. යුදෙව් ආගම බරපතල විශ්වාස තියෙනවා. ජෙරුසලම ගැන අර පාටිෂන් සැලැස්මේ තියෙන්නේ ජෙරුසලම ඉන්ටර්නැෂනල් සුපර්විෂන් යටතේ තියෙනවා නේද?
ඒක වෙලා නැහැ. කලින් ඊශ්‍රායෙල යගනුවර තෙල් අවිව්. පස්සේ ඊශ්‍රායෙල ජෙරුසලම් තමන්ගේ අගනගරය ලෙස ප්‍රකාශ කළා. ඊළඟට තව අදහසක් තියෙනවා මේක නැගෙනහිර සහ බටහිර ජෙරුසලම් වෙන් කළා එක කොටස පරස්තීනයට අනික කොටස ඊශ්‍රායෙලේ පාලනට දෙන්නවා. මේ කිසිවක් ගැන තවම තීරණයක් නැහැ. ඊශ්‍රායෙලය කියන්නේ පලස්තීන මිනිසු කියන්නේ ජෙරුසලම තමයි තමන්ගේ රාජයේ undisputed capital අවිවාදිත නගරය. ඉතින් කොහොමද කරන්නේ? කවුරුවත් එතෙන්දී නාමශීලී වෙන්න කැමති නැහැ. ඊළඟ ලක්ෂ්‍ය borders of Palestine state. අනාගතයේදී පලස්තීන රාජ්‍යයක් හදනවා නම් ඒකේ දේශ සීමා මේකත් ලේසි කාරණයක් නෙවෙයි. 48 මැයි මාසේ ඊශ්‍රායලයේ බිහි වෙනකොට ඊශ්‍රායලයට තිබුණු භූමි ප්‍රදේශයේ මෙන් දෙගුණයක් අද ඊශ්‍රායලයට තියෙනවා. ඉතින් ඊශ්‍රායලයේ ඒ ප්‍රදේශවල ඊශ්‍රායලයේ යුද ජනාවාස හදලා තියෙනවා. ඒවා ඉවත් කරන්න ඊශ්‍රායලයේ දැනට නම් කැමති නැහැ. ඔය දැන් ඔස්ලෝ ගිවිසුමක් අසාර්ථක වෙන්නේ පස්ස කාලේ බලයට එන ඊශ්‍රායලයේ බෙන්ජමින් නේතන්‍යාහු ඊටත් වඩා නරක විදිහට ඒරියල් ෂරෝන් මං හිතන්නේ ඔබ දැන් කොහොම ප්‍රකට යුදනායකයෙක් ඒරියල් ෂරෝන් එයා සහ මොෂේ දයාන් තමයි 6 දින යුද්ධයේ ජයග්‍රහණය කළේ. මොෂේ දයාන් කැරිබියන් පයිරේට්ස්ල වගේ එක ඇහැයි තියෙන. අනිත් එක වහගෙන ඉන්නේ. ඊළඟ ප්‍රශ්නේ ජූවිස් සෙටල්මන්ට්ස්. අරාබි ප්‍රදේශවල හදලා තියෙන යුදෙව් ජනවාස. ඒවා ඉවත් කරයිද කියන එක. ඊශ්‍රායලයේ ඒව ගැන කතා කරන්නවත් කැමති නැහැ සාකච්ඡා කරන්න. පලස්තීන සරණාගතයන් පිළිබඳ ප්‍රශ්න මම ඔබට කිව්වේ පළමු යුද්ධයෙන් සරණාගතයෝ 750,000 අද වෙන විට ඒ සංඛ්‍යාව 4 මිලියන්. ඊළඟට සන්නද්ධ හමුදා දැන් ඊශ්‍රායලයේ ස්ථාවරයේ පලස්තීනයට සන්නද්ධ හමුදාවක් අවශ්‍ය නැහැ. පොලිසියක් හිටියාම ඇති. පලස්තීනය කියනවා නෑ අපිට සන්නද්ධ හමුදාවක් ඕන. දැන් ඔබ ඔබේ අවධානය යන්න ඕන මේවා තියෙන දේශපාලන අර්ථය මොකක්ද? සන්නද්ධ හමුදා නැතිව රාජ්‍යයක් පවත්ව ගන්න බෑ. රාජ්‍යයේ බලයට ජනතාව අවනත වෙන්නේ ශීලාචාරකමට නෙවෙයි, හිත හොඳකමට නෙවෙයි. මොකක් නිසාද? රාජ්‍ය බලයට තියෙන බිය නිසා. පාරේ යනකොට තනි හෝ දෙන්නේ නිරාවිද පොලිස් සාල හාමිලා අත ඉස්සුවාම වාහනයට නවත්තන්නේ ශිෂ්ටකම නිසා හෝ මම නීතියට ගරු කරනවා කියලා හිතලා නෙවෙයි. නතර නොකළොත් ඊට පස්සේ වෙන ක්‍රියාදාමය අපි හැමෝම දන්නවා බොහෝ විට. ඒ තමයි බලය, කොහෙසිව් පව, බලහත්කාරී බලය නැතිව රාජ්‍යයක් පවතින්න බෑ, පවත්වාගෙන යන්න බෑ. ඒක පුළුවන් නම් හොඳයි. නමුත් ඊශ්‍රායලයේ කියනවා උඹලට පොලිසියක් තිබුණාම ඇති හමුදාවක් අවශ්‍යයි. මම ඔබට කිව්වේ ඔබේ බුද්ධිමත්ව බලන්න උතුරෙන් හමුදා ඉවත් කරන්න කියලා කියන. හමුදාව ඉවත් වෙනවා කියන්නේ රාජ්‍යයන්ත්‍රයේ යන්ත්‍රණය ඉවත් වෙනවා. ආම් ෆෝස් අවසාන වශයෙන් වතුර. මේක මැද පෙරදිග කලාපයේ තිබෙන බරපතල ප්‍රශ්නය. ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ තියෙන විශාල වශයෙන් භූගත ජල නිධි.
ඒවැයි අයිතිය බෙදා ගැනීම පිළිබඳ දැන් මේ ජලයේ වැදගත්කම ගැන අපි කතා කරානේ මොකද්ද බුත්‍රස්දාලි කිව්වේ එයා කිව්වා තුන්වෙනි ලෝක යුද්ධය ඇති වෙන්නේ ජලය බෙදා ගන්න අනු සදත් කිව්වා මම ආයි ඊශ්‍රායලට එක්ක යුද්ධට යන්නේ ජලය බෙදා ගැනීමට විතරයි මෙන්න ඉතිරි වෙලා තියෙන ප්‍රශ්න මේවාට විසඳුමක් ලැබෙන සැලසුම් යෝජනා කරලා තියෙනවා ඒවා යටපත් වෙනවා දැනට මේක නොවිස් මිනු තත්වයක තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපි විනාඩි 15ක බ්‍රේක් එකක් අරගෙන ඊළඟ කොටසට කතා කරමු 5 minutes